අයිබෝවන් සුබ දැසනක් අලුත් දවසක් නැවුම් දවසක් යහපත් බලාපොරොත්තු ඉටුවන වසනාවන්ත දවසකට ප්‍රාර්ථනා එකතු කරමින් අපි සූදානම් අදත් සෙවදස වැඩසටහන ආරම්භ කරන්නට සාර්ථකත්වය කරා යන ගමනකට තමයි හැමදෙනෙක්ම බලාපොරොත්තු තබා ගන්න විශේෂයෙන් අපි උදෑසනට බලාපොරොත්තු එකතු කරන්නේ ප්‍රාර්ථනාවන් එකතු කරන්න ඒ වෙනුවෙන්නේ ඉතින් අපේ ගෙවේගේ ජීවිතයේ දෙස ආපසු හැරී බලා පාඩම් ඉගෙන ගන්නත් අනාගතය ගැන හිතලා බලාපොරොත්තු ඇති කර ගන්නත් අපවට සමාජයේ සිදුවන දේවල් බලලා හාත්පස බලලා යථාර්ථය අවබෝධ කර ගන්නත් අපිට පුළුවන්කමක් තියෙනවා නම් අපේ ජීවිතයේ සාර්ථකත්වයේ ගමන යන එක එතරම් අපහසු දෙයක් නෙවෙයි. ඉතින් අද සැප්තැම්බර් 27 සඳුදා අපි සූදානම් සිවදසෙන් ලෝකේ වටා සිදුවන කාලීන සිදුවීම් දෙස සොයා බලන්නට. අද පුවත් විශ්ලේෂණයට සිවදස මැදිරි ඉන්නේ ප්‍රවීණ විදේශ වෙත විචාරක මාධ්‍යවේදී විජේ දිසානායක මහතා. ජනප්‍රියතම චාන්සලර්වරි අංජලා මර්කල්ගේ වසර දහසයක දුර කාලයේ සේවා කාලය අවසන් වෙනවා. ඊට පස්සේ යුරෝපාකරයේ ගත්තහම බොහොම විශේෂ කර්ම කාරණා අතින් ජර්මනිය තාම විශේෂ වෙනවා. ඊළඟට විශාල ඡන්දදායකින් පිරිස තමගේ ඡන්දය ප්‍රකාශ කරලා තියෙනවා. ජර්මනියේ මීළඟ දේශපාලන දිශානතිය කොයි ආකාරයෙන්ද විදින මෙතිකරණය සමගින්. ඔව් සංජීවී දැනට මේ මොහොතේ ගත්තොත් එහෙනම් මේ ජර්මන් මැතිවරණයේ මේ පැහැදිලි ජයග්‍රාහකයා කවරෙකුද යන කාරණේ පිළිබඳව මේ නිශ්චිත අනාවේක පළකිරීම අපහසුයි. ඒ තරමටම මේ ජර්මනි මෑත ඉතිහාසයේ වඩාත් අනාවේක පළ කළ නොහැකි තරංගයක් මෙවර මැතිවරණී පැවැත්වෙන බව තමයි මැතිවරණ මේ සමීක්ෂණ වාර්තාවලින් අනාවරණ වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම මේ ඇන්ජලා මේකල්ගේ කොන්සර්වේටිව් පක්ෂය සහ ඒ වගේම මධ්‍ය වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අතර අර ඇන්ජලා මේකල්ගේ කිරුළ සඳහා විශාල තරගයක් බොහෝ තීව්‍ර තරගයක් පවතින බව තමයි වාර්තාවන්නේ. ඉතින් ඊයේ දිනේ ලක්ෂ සංඛ්‍යාත ජර්මානු වැසියන් පිරිසක් තමන්ගේ රටේ මීළඟ රජය සහ ඒ වගේම රටට නායකත්වය ලබා දෙන චාන්සලර් තනතුරු හොබවන්නේ කවරෙකුද යන කාරණය තීරණය කිරීම සඳහා ඡන්ද පොළවලට ගොස් ඡන්දය ප්‍රකාශ කළා. ඊයේ මේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වන විටත් පළව වාර්තාවලට අනුව ඉතාමත්ම තියුණු තරගයක් පවතිනවා. එකක් ඇන්ජලා මේකල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ප්‍රතිවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දෙක අතර. ඒ වගේම සංජීවී තවත් එක විශේෂත්වයක් තමයි මේ මෙවර තමයි මේ 1990 ජර්මනිය ඒකාබද්ධ කරනාට පස්සේ ඇන්ජලා මේකල් අපේක්ෂිකාවක ලෙස මැතිවරණයේදී තරඟ නොකරන පළවෙනි මැතිවරණයේ හැටියටත් මෙය ඉතිහාසයට එක්වලා තිබෙනවා. ඔබේ කී ආකාරයටම ඇය වසර 16ක කාලයක් ජර්මනියට නායකත්වය ලබා දුන්නා. ඉතින් බොහෝ දුරට මේ මැතිවරණයේ තරඟයේ පවතින ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආමින් ලැස්චට් සහ ඒ වගේම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඔලෆ් ස්කෝල්ස් කියන මේ දෙදෙනා අතර ඉතින් මූලික ප්‍රක්ෂේපණවලට අනුව ලැස්චට්ගේ කොන්සර්වේටිව් මේ සංධානය තරමක් පසුපසින් සිටින්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට වඩා. ඉතින් ඒ වගේම CDU CSU කියන මේ දේශපාලන පක්ෂ දෙක ගත්තට පස්සේ ඔවුන් 25% ඡන්ද දිනාගෙන තිබෙනවා. ඉතින් පශ්චාත් යුද අවධියේ ෆෙඩරල් මැතිවරණයකදී එම පක්ෂයේ එම සංධානය පෙන්නුම් කර දුර්වලතම ප්‍රතිඵල හැටියට තමයි මේ සැලකෙන්නේ. ඉතින් ජර්මනිය මේ මැතිවරණ ක්‍රමයේ දිහා ගත්තට පස්සේ පශ්චාත් දෙවන ලෝක සංග්‍රාම අවධියේ බොහෝ දුරට සංධාන ආණ්ඩු තමයි ගොඩනැගිලා තිබෙන්නේ. ඉතින් බොහෝ දුරට මේ ජයග්‍රහණී ලබන පක්ෂය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 31%කට වඩා අඩු ප්‍රමාණයක් තමයි බොහෝ දුරට ලබාගෙන තිබෙන්නේ. ඉතින් විශේෂම මේ මෙවර මැතිවරණයේදීත් අර ප්‍රතිවාදී මේ කණ්ඩායම් දෙක අතර මේ ඡන්ද සංඛ්‍යාව අතර පරතරය අඩු වීම තුළ ජර්මන් පාර්ලිමේන්තුව හඳුන්වන්නේ බුන්ඩස්ටැග් කියලා. මේ බුන්ඩස්ටැග් කියන මේ පාර්ලිමේන්තුව තුළ බලය බිබියාමේ කිසියම් ආකාරයක මේ තරඟයක් ඇතිවන්නට පුළුවන්. මොකද මේ ජර්මනියේ තියෙන ඔය මේ දිප්ප ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් එතෙන්දී තනි පුද්ගලයන් සහ පක්ෂයක් තෝරා ගැනීමට ඡන්දදායකයන්ට සිදුවනවා. ඉතින් බොහෝ දුරට මේ විශ්වාස කරන්න පුළුවන් මේ මැතිවරණය හා සම්බන්ධව පළමු මූලික වාර්තාවලට අනුව
ජර්මනි මීළඟ සංධාන රජය යුරෝපයේ සාරම ආර්ථික ජර්මනි හිමිකම් කියන්නේ යුරෝපයේ ජර්මනි මීළඟ සංධාන රජය ප්‍රකාශයට පත් කිරීම සඳහා බොහොම දීර්ඝ ආයාස කර ක්‍රියාවලියකට මුහුණ දීමට සිදුවන කෙසේ වෙතත් ඇන්ජලා මයිකල් නව රජයක් බලයට පත් වන තෙක් භාරකාර නායිකාව හැටියට තවදුරටත් කටයුතු කරයි කියලා විශ්වාස කරන අතර මේ අද තිබෙනවා මේ නීචේ සංගරාවේ ලිපියක් politics will be poorer without Angela Merkel's scientific approach. ජර්මනි දේශපාලනයේ මීට වඩා තරමක් පහත අඩියකට වැටේ කියලා කියනවා මේ ඇන්ජලා මේකල්ගේ මේ විද්‍යාත්මක ප්‍රවේශය. මේ වාර්තාවේ සඳහන් වෙන ආකාරයට ඇන්ජලා මේකල් theoretical quantum chemist කෙනෙක්. මේ පැරණි අර නැගෙනහිර ජර්මනි. ඉතින් අය 26 වෙනිදා පැවති මේ මැතිවරණයෙන් අනතුරුව තමන්ගේ දේශපාලන දිවියට සමුදීමට තීරණය කළා තිබෙනවා. කිසියම් ආකාරයක හෝ අනාවැකි පළකිරීමක් කියන්නේ දේශපාලන ਵਿਚාරකින්ගේ අතින් හෝ කිසියම් ආකාරයක තියනවද මේ අය වගේ පක්ෂයකට කිසියම් වාසියක් තියනවා කියලා. මොකද ඔවුන්ගේ මෙවර මැතිවරණයේ ප්‍රධාන මාතෘක බවට පත් වුණේ ගෝලීය දේශගුණික විපර්යාස සම්බන්ධ ජර්මනි විශාල ගංගතුරු තත්වයකටත් මුහුණ දුන්න පසුගිය කාලේ කොරෝනා වසංගත පාලනය තත්ත්වය සම්බන්ධයෙන් තවමත් නිශ්චිතව මේ මත අද පරිහරණය කරපු වාර්තාවලට අනුව තවමත් නිශ්චිතව කවරෙකු ජයග්‍රහණය කරයිද කියන කාරණය පිළිබඳ අනාවැකි පළකිරීමක් නැහැ. ඔබ කිව්ව ආකාරයට කවරෙකු බලයට පත් වුණත් එකක් ජර්මනි වගේ රටක මේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය ලොකු වෙනසක් වෙන හැබැයි ජර්මන් චාන්සලර් ඇන්ජලා මේකල්ගේ පාලනය ගත්තොත් එහෙම අය විශාල අර්බුද ගණනාවක් අතරින් ජර්මනි රැගෙන ආවා. එකක් සවර්නිටි ඩෙබ් ක්‍රයිසිස් කියන මේ අර්බුදයේදී අය ඇත්තටම යුරෝපයට නායකත්වය ලබා දුන්නා පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි 2015 මේ යුරෝපා සංක්‍රමණික අර්බුදය ආවට පස්සේ ඇයිද අපිට මේකට මුහුණ දෙන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි යුරෝපයට ආදර්ශයක් ලබා දුන්න මිලියනයක සංක්‍රමණිකයන් පිරිසකට ජර්මනි රෙකෝඩ් ලබා දීම ඉදිරිපත් කර මේක ඉතාමත්ම වැදගත් තීරණයක් හිතට සලකන්න පුළුවන්. දැන් තිබෙන ප්‍රශ්නේ තමයි ඊළඟට තුන්වෙනි කාරණේ වසංගත තත්ත්වයට ජර්මනිය මුහුණ දුන්න ආකාරය. ජර්මනි මේ වසංගතයේදී මුල් අවස්ථාවේ ලෝකයේ සිසු සියලු රටවලට වඩාත් ඉදිරියෙන් සිටි රටක් හැටියට ඒ සත්නට නායකත්වය ලබා දීමටත් ඇන්ජලා මේකල්ට පුළුවන් කම ලැබුණා. ඉතින් ඇය වසර 16ක කාලයක් මේ රටට දීපු නායකත්වයේ ඉදිරියට රැගෙන යාමට මීළඟ අපේක්ෂකයාට කෙතෙක් දුරට හෝ සමත් වේවිද කියන කාරණේ තමයි දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ. විදේශ පුවත් අතරේ මීළඟට ජනප්‍රියතම උණුසුම් පුවත් මවන කාරණා බවට පත්වලා තිබෙනවා අෆ්ගනිස්තානයේ වර්තමානය සම්බන්ධයෙන්. තලිබාන් රජය කොයි ආකාරයේ පිළිගැනීමක් මොවුන්ට තිබුණාද අනිකුත් රටවල? මොකද ඉතාලිය ප්‍රකාශ කළ තිබෙනවා තමන් තලිබාන් රජය පිළිගැනීමට සූදානම් නැහැ කියලා. ඔව් සංජීවී මේ ඉතාලිය විදේශ අමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය මේ වැදගත් වෙනවා. මොකද එකක් ඉතාලිය කියන්නේ අපි දන්නා යුරෝපයේ කුඩා රටක්. නමුත් G20 කියන ලෝකයේ මේ නැගී එන සහ සංවර්ධිත රටවල් එකපැති 19ක් සහ අනෙකතර මේ යුරෝපා සංගමින රටවල් 27ක් එකට එකතු වෙලා ගොඩනගපු මේ සංධානයේ මේ ඉදිරිපත් කරන අදහසට අනුව කිසියම් ආකාරයකට ඔවුන් තවමත් මැලි බවක් දක්වනවා මේ අෆ්ගනිස්තානයේ තලිබාන් පාලනයේ රජයක් ලෙස පිළිගන්නට. ඉතින් ඉතාලි විදේශ අමාත්‍යවරයා මේ පිළිබඳව ප්‍රකාශ කළා. මොකද ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වුණා මේ G20 කණ්ඩායමේ විදේශ අමාත්‍ය සමුළුව. මොකද අර මේ G20 කණ්ඩායමේ සභාපතිත්වය රොටේට් වෙනවා මේ රටින් රටට. දැන් මේ මොහොතේ ඉතාලිය තමයි මේ G20 කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ. ඔවුන් මූලික වශයෙන්ම මේ ඉදිරිපත් කරපු කාරණේ තමයි දැනට අෆ්ගනිස්තානයේ ප්‍රකාශයට පත් කරලා තිබෙන කැබිනට් මණ්ඩලයේ තුල සිටිනවා තමන් විසින් ත්‍රස්තවාදීන් හැටියට නම් කරපු පුද්ගලයන් 17 දෙනෙක්. අනෙක් අතට තලිබාන් සංවිධානයේ මේ ළමයින් සහ කාන්තාවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිවල පැහැදිලි වෙනසක් දැකිය නොහැකි බව තමයි අපි මේ දකින මේ ඉතාලි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ලූජි ඩී මායෝ ප්‍රකාශ කළේ. නමුත් ඔහු ඉල්ලීමක් කළා අෆ්ගනිස්තානයේ මේ තවදුරටත් අර අපි දන්නවා මේ පසුගිය මාසේ අගෝස්තු මාසේ 15 වෙනිදා තලිබාන් සංවිධානය අෆ්ගනිස්තානයේ කාබුල් ළඟදීර බලය අත්පත් කරගෙන ඉන්න අනතුරුව විදේශ රටවල් මේ වුණට ලබා දෙන ආධාර අත්හිටෙව්වා. ඒ විතරක් නෙවෙයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල එවැගේම ලෝක බැංකුවගේ ආයතනත් තලිබාන් සංවිධානයේ මේ ආධාර අත්හිටීම් රැකියා කරා. හැබැයි
ඉතාලි විදේශ අමාත්‍යවරයා මතු කළ වැදගත් කාරණයක්. යම් විදියකින් මේ අෆ්ගනිස්තානයේ ඉතාම දරුණු ආර්ථික කඩාවැටීමකට ලක් වුණොත් මේක පෙරලා යුරෝපයට බලපානවා. මොකද සංක්‍රමණික දැන් විශාල වශයෙන් අෆ්ගනිස්තාන් පලා යාමක් එවිට සිදු වෙනවා. මේ නිසා ඉල්ලීමක් කළා අෆ්ගනිස්තානයේ මේ අත්තිතව ඇති ආධාර තවදුරටත් ලබා දිය යුතුයි කියලා. ඒ අතර මේ ජී විස්ස කණ්ඩාමේ විශේෂ සමුළුවක් පැවැත්වීමට නිමිතව තිබෙනවා. අෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට. ඒ අතරම ඇමරිකා එක්සත් ජනපදයේ මේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සිකුරාදා දිනේ අවස්ථාවක් ලබා දීලා තිබෙනවා මේ ඇමරිකා එක්සත් ජනපදයට සහ ඇතම් එන්ජිඕ රාජිනවන සංවිධානවලට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ඇතැම් අන්තර්ජාතික සංවිධානවලට තලිබාන් සහ ඒ වගේම මේ හක්කානි ජාලය සමග මූල්‍යමය ගනුදෙනු සිදු කිරීමට. ඉතින් ඒ අතර අෆ්ගනිස්තානයේ තලිබාන් පාලනය ඉල්ලීමක් කරනවා මේ අන්තර්ජාතික ගුවන් ගමන් ආරම්භ කරන්නට කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනි ගුටරස් පසුගිය සතියේ ප්‍රකාශ කළ අෆ්ගනිස්තානයේ ඉතාම දරුණු මානුෂිකවාදී ආපදාවක් අද්දරට පැමිණ ඇති බවක්, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව අෆ්ගනිස්තානයේ ජනගහනයේ නරක පමණ පිරිසක්, يعني මිලියන 18ක පමණ පිරිසක් වසර 4කට පසු ඇති වුණු වඩාත්ම දරුණු නිවංසාය හමුවේ ආහාර ආධාර පිළිබඳ දැඩි අවශ්‍යතාවයකින් පසු වෙනවා. ගෝලීය කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් ඔබේ අවධානයට යොමු කරනා වර්තාවන නවතම කාරණා අපි මේ දිනවල එන්නත් කරන්නේ කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වන්නේ සහ මේ පිළිබඳ සිදුවන පර්යේෂණ නවතම දත්ත වාර්තා සහ එන්නත් කරන්නේ දැන් බොහෝ රටවල යම් තාක් දුරකට සාර්ථකව සිද්ධ වෙලා තිබෙන ඉතින් ඒ නිසා මේ වෙනකොට කොයි අන්දමක ප්‍රතිඵලත් කරලා දීලා තිබෙනවද නැත්නම් එන්නත් කරන්නේ සම්බන්ධයෙන් අලුතින්ම සිදුවන වර්තාවල ප්‍රතිඵල පරීක්ෂණ කොයි ආකාරයෙන්ද? මම අද මේ බැලුව සංජීවනී මේකක් නේච සංග්‍රහව සහ මේ සයන්ස් සංග්‍රහව මේ ඉතාම වැදගත් ඉතාම පිළිගත්ත මේ වෛද්‍ය විද්‍යාත්මක සංග්‍රහ දෙකක්. මේ සංග්‍රහ දෙකේ මේ තිබෙන වාර්තා දිහා බැලුවට පස්සේ මේ අද දවසේ මේ කැපිපෙන කාරණා කිහිපයක් තිබෙනවා. දැන් අපි දන්නවා වසංගතයට මාස 18ක කාලයක් ගත වෙලා, ඒ වගේම එන්නත් මාත්‍රා සඳහා අනුමැතිය ලබා දීලා මාස 6ක කාලයක් ගත වෙලා තිබෙනවා. මේ වෙන විට මේ ලෝක ජනගහනයෙන් තම විශාල සංඛ්‍යාවක් කියලා කියන්නට බෑ. රටවල් අතර මේකේ විශාල විෂමතාවක් පවතිනවා මේ එන්නත් කරන ක්‍රියාවලිය හා සම්බන්ධව. නමුත් සැලකිය යුතු ජනකායක් එන්නත් කරන්නට ලක් කරලා තිබෙනවා. ඉතින් මෙතනදී මේ සයන්ස් සංගධානයේ තිබෙන ඉතාම වැදගත් පර්යේෂණ වාර්තාවක් COVID vaccine immunity is waning. How much does that matter? COVID එන්නතෙන් ලබා දෙන මේ ප්‍රතිශක්තිකරණය ක්‍රමක්‍රමින් අඩු වෙනවා. මේක කෙතෙක් දුරට මේක වැදගත් වෙන කාරණයක්ද කියන මේක ගැන තමයි අවධානය යොමු කරලා තිබෙන්නේ. ඉතින් මාස 6කට පෙර මීට ඇමරිකා මේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ නිව් සවුත් වේල් සරසවියේ මයිස් ඩෙවන්පෝට් සහ ඔහුගේ මේ සහායක විද්‍යාඥයන් ඉතාම නිර්භීත අනාවැකියක් පළ කරා. මේ අනාවැකිය තමයි ඒවන විට මේ එන්න තත්ත්වදා බැලීම් සහ අනිකුත් දත්ත මූලාශ්‍ර ඇසුරු කරගෙන ඔවුන් ප්‍රකාශයක් කළා. ඒ තමයි මේ COVID-19 රෝගයට එරෙහිව එන්නත් කරන ලක් වූ ජනතාව තුළ ඇතිවන මේ ප්‍රතිදේහ ආරක්ෂිත ප්‍රතිදේහ දවස් 108ක් පමණ ගියාට පස්සේ භාගයකින්. හරි, අපි වේලාව බලලා ඉදිරිතරතුර කතා කරමු. අපි කතා කරමින් සිටි කොවිඩ් මර්ධන එන්නත් කරන ගැන. ඔව්, දැන් මේ ඔවුන්ගේ වාර්තාවරණ පැහැදිලි වන ඉදිරිපත් කරපු තර්කයක් තමයි මේ කොවිඩ් ඔය සාමාන්‍ය මෘදු ආසාදන තත්ත්වයක් තියෙන රෝගියෙක් මේ පුද්ගලෙක් මේ එන්නත ලබා ගත්තට පස්සේ එතකොට ඔහුගේ තියෙනවා නම් ඇත්තටම මේ එන්නතින් ලබා දෙනවා නම් 90%ක රැකවරණයක් මාස 6ක් 7ක් ගියාට පස්සේ මේක 70%කින් අඩු වෙනවා කියන කාරණේ.
ඉතින් මේ අනාවැකිය දැන් මේ වෙන විට සත්‍යක් බවට පත් වෙලා තිබෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. එකෙක් ඉන්නත් වගේ ලබා දෙන මේ ආරක්ෂිත භාවය වෙනස් වෙනවා. දැන් අපි ඊශ්‍රායලයේ එක්සත් රාජධානිය සහ අනිකුත් තැන්වල සිදු කළ පරීක්ෂණ වලින් නැතිකී තහවුරු වුණා. කොවිඩ් 19 එන්නත් වලින් ලබා දෙන මේ මුලදී තිබෙන අර ශක්තිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා කියලා. අඩුම තරමින් මේ රෝගය මුළුමනින්ම නතර කිරීම සඳහා කියන කාරණේදී ගත්තොත් එහෙම මේ එන්නතුන් පූර්ණ කාලීන රකවරණයක් ලබා නොදෙන බව තමයි ප්‍රකාශ කරන්නේ. හැබැයි නමුත් එකෙන් අදහස් වෙන්නේ එන්නත් කරන්නේ මේ නොකළ යුතුයි කියලා. මොකද එන්නත් කරන්නේ තමයි දැනට වෛද්‍ය විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ මේ රෝගය පැතිරියාම පාලනය කිරීම සඳහා ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය කියලා. දැනට සුවගෙන තිබෙන. ඉතින් අතර මේ වන විට එන්නත් කරන්නේ හා සම්බන්ධ මේ එතන තිබෙන මතුවෙන අර මේ එන්නත් කරන්නේ ලැබෙන ආරක්ෂාව ක්‍රමක්‍රමයෙන් අඩු යනවා කියන තර්කයේ මත පදනම්ව තමයි දැන් ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය වගේ රටවල් තමන්ගේ රටේ පුරවැසියන්ට තෙවන මාත්‍රාවක් ලබා දීම සඳහා කටයුතු කරමින් සිටින. හැබැයි ලෝක සෞඛ්‍ය බලධාරීන් මේ අදහසට දැඩි ලෙස විරෝධය දක්වන. මොකද දැනට මේ එන්නත් කරන ලක්කල පිරිස්සලට ලැබිලා තිබෙන ආරක්ෂාව. හැබැයි අර අප්‍රිකානු කලාපේ සහ ලෝක අනිකුත් කලාපවල මේක අර එන්නත් කරන හා පිළිබඳ ජාතිකවාදී හැටියට සලකන්නේ විශාල ජන කණ්ඩායමක් තවමත් එකදු එන්නත් මාත්‍රාවක් ලබානුගත්ත විශාල පිරිසක් සිටිනවා. ඉතින් අර බලවත් රටවල් තමන්ගේ රටේ ජනතාවට තෙවරෙන්නක් ලබා දීමට පෙර ලෝක සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ එන්නත් කරනට ලක් වූ ලෝකයේ සංවර්ධනයේ වෙමින් පවතින රටවල ජනතාවට එන්නත් ලබා දීම සඳහා ප්‍රමුඛතාවය ලබා දී යුතුයි කියන කාරණේ. ඉතින් මේ පසුබිම තුළ ඉන්දියාව පසුගිය සතියේ ප්‍රකාශ කළ තමන්ගේ රටේ අර සීරම් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්දියා කියන ආයතනය අපි දන්නවා මේ එන්නත් නිෂ්පාදන කටයුතු වුණ ඇත්තටම මේ නතර කළා. මොකද ඉන්දියාවේ ජනගහනයේ 2% පමණ තමයි එන්නත් කෙනෙක් ලක් කරලා තිබුණේ පූර්ණ වශයෙන්. එතකොට රටේ දවසකට 400,000 පමණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන තත්ත්වයක් තුළ ඉන්දියාව තීරණයක් ගත්තා මේ එන්නත් අපනයනය කිරීම නතර කරන්නට. හැබැයි දැන් ඉන්දියාව විශ්වාස කරනවා මේ එන්නත් කරණය දවසකට බලාපොරොත්තු වෙන මේ වසර අවසානය වෙන විට එන්නත් මාත්‍රා බිලියන 1ක් නිෂ්පාදනය කරන්න. හැබැයි තාම දන්නේ කොපමණ ප්‍රමාණයක් ඉන්දියාව අපනයනය කරයිද කියලා මේ නිපදවන සංඛ්‍යාවෙන්. හැබැයි ඉන්දියාව දැන් ප්‍රකාශ කරනවා මේ ඉන්දියාවේ ජනගහනින් ජනගහනේ කෝටි 130කට වැඩි දැනට ඉන්දියාවේ ජනගහනයේ 15% පූර්ණ වශයෙන් එන්නත් කරන ලක් කරලා තිබෙනවා. ඒ අතර ඉන්දියාවේ දෛනික වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව 30,000 පමණ දක්වා අඩු වෙලා තිබෙනවා. ඉතින් මේ පසුබිම තුළ ඉන්දියාව තීරණය කරලා තිබෙනවා මේ එන්නත් අපනයන කටයුතු ආරම්භ කරන්නට. ඒ අතර ෆයිසර් සහ බයෝඑන්ටෙක් ආයතන ප්‍රකාශ කරලා තිබෙනවා තමන්ගේ මේ RNA බේස් COVID-19 එන්නත් එන්නත් වලට මේ අවුරුදු 5ත් 11ත් අතර ළමුන් තුර අර ප්‍රතිදේහ ඉතාම ශක්තිමත් ප්‍රතිදේහ ප්‍රතිචාරයක් දක්වන බව. ඒ වගේම තවත් එක වාර්තාවක් මේක තිබෙන සයන්ස් සංගරාවේ ග්‍රීසිය කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට පියවරගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාව ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය කියන රටවල් අතර ඇතිවන එකඟතාවයක් සඳහනක් සහ සබ්මරීනයක් මූලික කරගෙන මේ රටවල් අතර ඇති වෙලා තිබෙන ගැටලුකාරී තත්ත්වයක් සහ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. නවතම තත්ත්වය කොහොමද? මේ සඳහනය මේ ඔකුස් යනුවෙන් ඔස්ට්‍රේලියාව එක්සත් රාජධානිය සහ ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය කියන මේ රටවල් තුන එකතු වෙලා මේ සඳහනය ප්‍රකාශයට පත් කළාට පස්සේ තවත් එක වැදගත් හමුවක් පසුගිය සතියේ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වුණා. ඒ තමයි අර මේ කොඩ් කියලා හඳුන්වන මේක දිගු කොඩ් කියලා තියෙන කෙටි කරලා ප්‍රකාශ කරන කොඩ්ලිටරල් සිකියුරිටි ඩයලොග් කියන ආරක්ෂක වැඩපිළිවෙල. මේකට ඇතුළත් වෙනවා ඇමරිකා එක්සත් ජනපදය, ඒ වගේම ජපානය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව කියන රටවල්. මේ රටවල් හතරෙන් සමන්විත වැඩපිළිවෙලටත් කිසියම් ආකාරයක මේ
ජවයක් ලැබුණා අපි දකින්නේ මේ නායකින් මේ සමුළුවට සහභාගි අවස්ථාව. ඉතින් දවල මන්දිරයේ පැවති කොඩ් හමුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ අවධාරණය කළා මේක අර මුළුමනින්ම ඕකුස් කියන වැඩපිළිවෙලින් කොඩ්ස් කියන එක මේ කොඩ් කියන එක බහරේ එකක් කියලා. මේ දෙගොල්ල එකට එකතු කරන පොදු ගුණාකාරයක් තිබෙනවා. ඒ තමයි චීන ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම. ඒ අතර මේ අද පර්යේෂණ විශ්ලේෂණ තිබෙනවා මේ ගණනාවක් විශේෂයෙන්ම ඒෂියා ටයිම්ස් අල්ජසීරා TRT වල. ඒ තමයි මේ වැඩපිළිවෙල කොහොමද අර මේ ඕකුස් වැඩපිළිවෙල මැද පෙරදිග සහ දකුණු ආසියානු කලාපයට බලපාන්නේ කියන කාරණය. මොකද මේ ඕකුස් කියන වැඩපිළිවෙල යටතේ බ්‍රිතාන්‍ය සහාය වගේම ඇමරිකා එක්සත් ජනපදය ඔස්ට්‍රේලියාවට අර න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ සබ්මරීන අටක් ලබා දීමට තීරණය කරලා තිබෙනවා. මේක ලබා දෙන්නේ අර NPT කියන නොන් ප්‍රොලිෆරේෂන් ට්‍රීටි කියන න්‍යෂ්ටික ද්‍රව්‍ය නැත්නම් න්‍යෂ්ටික අවි ව්‍යාප්ත වීම නිර්විස්තීර්ණ සම්මුතියට පටහැනිව. මොකද සාමාන්‍යයෙන් මේ සංජීවන න්‍යෂ්ටික බෝම්බයක් හදන්න යුරේනියම් එන්රිච් යුරේනියම් වල ගන්වන ලද යුරේනියම් කිලෝග්‍රෑම් 25ක් විතර අවශ්‍යයි කියලා විශ්වාස කරනවා. දැන් ඔස්ට්‍රේලියාවට මේ සබ්මරීන සඳහා ලබා දෙනවා ඊට වඩා 100ක නැත්නම් 200 ගුණයක න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රමාණයක්. මේක න්‍යෂ්ටික සම්මුතියෙන් පටහැනිව ලබා දීම තුළ එක පැත්තකින් ඉරානය වගේ රටකට තර්ක කරන්න පුළුවන් ඔස්ට්‍රේලියාවට අයිතියක් තියෙනවා නම් න්‍යෂ්ටික සබ්මරීන පාවිච්චි කරන්න අපිටත් අපේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නට පුළුවන් කියන කාරණේ එක එකක්. දෙවෙනි කාරණේ තමයි අපි දන්නවා මේ වැඩපිළිවෙලෙත් ඇත්තට මේ වැඩපිළිවෙල තුල චීනයට පමණක් නෙමෙයි මේක රුසියාව දකිනවා රුසියාවටත් මේකෙන් තර්ජනයක් තියෙනවා කියලා. එතකොට දැන් රුසියානු නිලධාරීන් ප්‍රකාශ කරමින් සිටිනවා මුලදී මේකට වැඩිව ප්‍රකාශ කළේ නමුත් දැන් ප්‍රකාශ කරනවා මේ වැඩපිළිවෙලට මුහුණ දීම සඳහා චීනය රුසියාව පකිස්තානය වගේ රටවල් එකට එකතු වෙලා මෙවැනිම න්‍යෂ්ටික සබ්මරීන චීනය සතුව තිබෙන රුසියාව සතුව තිබෙන මේ කලාපයේ යෙදවී යුතුයි කියන කාරණේ. අපේ මේ පොදු තැන්වලදී අර රටවල් බෙදෙන පොදු බෙදීමක් මෙතෙන්දී දකිනවා. ඔය ඔකුස් කියන සඳහනය සහ කොට් කියන සඳහන දෙකම කලාපය තුල චීනය නැගීමට එරෙහි ඇති වුණු සඳහනද පසු කාලේ. හැදෙන්න ගත්ත චීනයේ මේ කලාපීය වශයෙන් මේ දැන් ඉන්දු පැසිෆික් හැටියට මේ සාදර කලාපයේ නම් කිරීම ඒ සමග ගොඩනැගෙන මේ කොට්ස් වැඩපිළිවෙල ඔකුස් වැඩපිළිවෙල මේ සියල්ල ගත්තට පස්සේ මේකෙන් කියපාන්නේ මේ ඉන්දියන් පැසිෆික් සාගර කලාපයේ තුල නව බලවේගකගේ නැගී එීම එක පැත්තකින් සහ මේ කලාපය අනුකරණය කිරීම සඳහා චීනයේ දියත් කළ වැඩපිළිවෙල ඉලක්ක කරගෙන තමයි මේ නව සංසන්දහන පද්ධතිය ගොඩනැගෙන්නේ. හැබැයි අර හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියව වගේ බොහෝ දුරට ඉදිරි නිදුරු අනාගතයේදී චීනය රුසියාව පකිස්තානය වගේ රටවල් එකට එකතු වෙලා මෙවැනිම ආරක්ෂක හවුලක් මේ ඉන්දු සාගර කලාපයේ ප්‍රකාශයට පත් කිරීමට ඉඩකඩ තිබෙනවා. මේක අවසානය ගත්තට පස්සේ මේ කලාපය තුළ ඇතිවන මේ තරගකාරීත්වය කලාපේ රටවලට විවිධ ආකාරයෙන් බලපෑම් එල්ල කරනවා. SRC මිසයිල් ආරක්ෂණ පද්ධතියක් මිලදී ගැනීම නැත්නම් ගෙන්වීමට තුර්කිය සූදානමින් ඉන්නවා. අපි මේ සම්බන්ධව තොරතුරු දැන ගැනීමට කැමති කුමකටද මේ සූදානම? අපි දන්නවා දැනටමත් මේ තුර්කිය මේ රුසියාවේ නිෂ්පාදිත SRC මිසයිල් ආරක්ෂණ පද්ධතිය ලබාගෙන තියෙනවා. දැන් සිප්තා එරඩුගන් ඇමරිකාවට ගියාට පස්සේ ඇමරිකාවේ මේ CBS ප්‍රවෘත්ති සේවය සමග සාකච්ඡාවට සහභාගී වුණා. මේ සාකච්ඡාව මේ පූර්ණ සාකච්ඡාව තවමත් විකාශය නොවුණත් මේක අන්තර්ගත කරුණු දැන් මාධ්‍යට අනාවරණය වෙලා තිබෙනවා. එරඩුගන් ප්‍රකාශ කරනවා මේ තමන් තවත් SRC මිසයිල් පද්ධතියක් රුසියාවෙන් ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා කියලා. ඔහු පිළිතුරු වශයෙන් කියනවා මේ ක්‍රියාවට සාධාරණීකරණය කිරීම සඳහා ඔහු කියනවා එකක් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ තුර්කිය කියන්නේ නේටෝ සමාජිකේ පේට්‍රියට් මිසයිල් පද්ධතිය තමන්ට ලබා නොදීමට කටයුතු කිරීම එකක්. දෙවෙනි එක තමයි F-35 කියන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරක ජෙට් යානා ලබා ගැනීම සඳහා තුර්කිය
ඩොලර් බිලියන 1.4ක මුදලක් ගෙවලා තිබුණත් ඇමරිකාව මේකත් ලබා දීමත් හිටවල තිබෙනවා. මොකද ඇමරිකාවේ තර්කය තමයි මේ තුර්කි නේටෝ රටක් හැටියට නේටෝවට පිටින් ආරක්ෂක පද්ධති ලබා ගැනීමට තුර්කියට අයිතියක් නැහැ කියන එක. නමුත් තුර්කිය කියනවා අපි මේ දෙක වෙන වෙනම පාවිච්චි කරන්නේ. අනික අතට මේ රෙසෙප් තයිප් එර්ඩෝගන් ප්‍රකාශ කළා මේ මේ ඇමරිකාවේ චාරිකාව නිම කරලා එනකොට තමන් සහ බයිඩන් අතර මේ අර ඊට කලින් පැවති හිටපු නායකයන් සමග පැවති තරම් සුහදශීලීත්වයක් නැහැ කියන එක. විශේෂයෙන්ම මේ තුර්කියට ලොකු ප්‍රශ්නයක් තියෙන ඔය 2016 රෙසෙප් තයිප් එර්ඩෝගන්ගේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා මේ කුමන්ත්‍රණයක් තියත් කරනවා. මේ කුමන්ත්‍රණය නායකත්වය ලබා දුන්නේ මේ ධනකුවේරෙක්. ඔහු ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙතුල්ලා ගුලන් කියලා. ඉතින් ඇමරිකාව තමන්ගේ රට අස්ථාවර කරන්න මේ කටයුතු කරපු පුද්ගලයෙකුට රැකවරණ සලසා දීම සම්බන්ධයෙන් මේ රටවල් දෙක අතර ගැටලු පවතිනවා. ඉතින් අර මේ නේටෝ ඇතුලේ අර්බුදයක් ඇති වෙලා තිබෙනවා මේ වෙන විට. එකක් තුර්කිය හා සම්බන්ධ, අනෙක් එක තමයි අර අවුකුස් කියලා මේ අපි කතා කරපු ඒකත් පෙරලා මේ නේටෝවේ එකමුතුකමට බලපෑමක් එල්ල කරනවා. අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්න සූදානම් ලෝක ජනගහන වර්ධනය සම්බන්ධයෙන් විවිධ කාලවලදී විවිධ වාර්තා සමීක්ෂණ ඔස්සේ දක්වනවන අපි ඒ සම්බන්ධයෙන් පිළිගත් සමීක්ෂණ වාර්තාත් එක්ක කොයි ආකාරයෙන්ද මේ දිනවල ඒ තොරතුරු වාර්තා වෙන්නේ කියලා අවසාන වශයෙන් කතා කරමු. එතනම ලෝක ජනගහන වර්ධනය කෙරෙහි බලපාන මේ ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙනවා. එකක් තමයි මේ ඉන්ධන අපි බලශක්තිය අවශ්‍යතාව කොහොමද අපි සපුරා ගන්න. දෙවෙනි කාරණේ තමයි දළදේශීය පරිශ්‍රාදිතේ වර්ධන වේගය. මේ මත තමයි මේ ජනගහනය පිළිබඳ අනාවැකි පදනම් වෙලා තිබෙන්නේ. සමන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තමයි ගොඩක් වෙලාවට මේ අනාවැකි පළ කිරීමේ ප්‍රෙඩික්ෂන්ස් පවත්වාගෙන ගියේ. දැන් හැබැයි තවත් ආයතන ගණනාවක් ලෝක ජනගහනය පිළිබඳව මේ තම තමන්ගේ පරිගණක මාදිලි ඉදිරිපත් කළ තිබෙනවා. මේ වල ඉදිරිපත් කළ සංඛ්‍යාලයකින් එකිනෙකට වෙනස්. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කරනවා මේ වසර අවසානයේ වෙනකොට ලෝක ජනගහනය බිලියන 9.5ක් පමණ දක්වා වැඩි වේවි කියලා. ඒක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තක්සේර සමාවෙන බිලියන 10.9ක් දක්වා වැඩි වේවි කියලා. හැබැයි ඊට පටහැනිව නිකුත් වෙලා තිබෙන අලුත් සංඛ්‍යාලයක් නීච සංග්‍රහ ඉදිරිපත් කරනවා. ඒ තමයි 2070 වෙනකොට ලෝක ජනගහනය බිලියන 9.7ක් දක්වා වැඩි වේවි කියලා. මේක පීක් එක. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ජනගහන වර්ධනය අඩු වෙයි කියලා විශ්වාස කරනවා. ලෝකේ වටා බොහොම සුවිශේෂී වුණු කුතුහලයේ ධනවන පුවත් සිදුවීම් කාලීන සිදුවීම් වාර්තා කරන්නට හිත උදැසනත් ඔබ හමුවන බලාපොරොත්තු අදට වැඩසටහන සමගන්නේ මේ සූදානම. අද විදෙස් පුවත් විශ්ලේෂණයට එකතු වුණේ ප්‍රවීණ විදෙස් විත් විචාරක මාධ්‍යවේදී විජය දේසානායක මහතා. අයිබොන්න ඔබට බොහොම ස්තුතියි. ඉතින් හැමෝටම නිරෝගීමත් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමින් අදට අපි සමගන්නවා හිත උදැසන සුපුරුදු වේලාවට ආයතන වෙමු. අයිබෝන්.